මම දැක්කා සංචාරක මණ්ඩලයේ සභාපතිනිය ලියුමක් යවලා තියෙනවා ශ්‍රී ලංකන් එයාර්ලයින් සේවකයන්ගේ ඇඳුම් ගලවන්න කියලා PPE කට් ගලවන්න කියලා තමයි තිබුණේ. නමුත් ශ්‍රී ලංකන් එයාර්ලයින් එකට නියෝගයක් දෙන්න එතුමීට කිසිම අයිතියක් නැහැ. දැන් සංචාරක ක්ෂේත්‍රයට සංචාරක මණ්ඩලය ඇඟිලි ගහනවා වැඩි. ඒකේ තව මේකක් තමයි මේක. සංචාරක ඇමතිතුමත් සභාපතිතුමියලත් දැන් රුසියාවට ගියා, යුක්‍රේනයට ගියා. එතකොට එහෙදි දැක්කා මේ සංචාරකයන්ට මේ නියාමන අයින් කරෝති. එහෙම නැත්නම් ඔවුන්ව පාලනය කරන එක නතර කරෝති. ඔවුන් එන්න ගොඩාක් ඉන්නවා. දැන් මේ ඔක්තෝබර් මාසේ වින්ටර් සීසන් එක පටන් ගන්නවා. ඉන්දියානුවන් ආවට රුසියානුවන්ට එන්න නම් සම්පූර්ණ මේ රට විවෘත කරන්න ඕන. ඔවුන් PCR එකක් අරගෙන ලංකාවට එනවා නම් ඔවුන් ආසාදිතයෝ නෙමෙයි. උන්ට පළවෙනි දවසේම තමන්ගේ ටුවර් එක යන්න, සීගිරි යන්න, දඹුල්ල යන්න, නුවර යන්න ඒවා බලන්න දෙන්න ඕන. අපිට පුළුවන් ඔවුන් කන්ට්‍රෝල් කරන්න, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඉෂු නොකර, ඒ පාවිච්චි නොකර ඒ වගේ දේවල් දාන්න පුළුවන්. මේ ඔක්තෝබර් වලට සංචාරකයන්ට එන්න දොර ඇරියේ නැත්තම් අපිට තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා. සීත සිතු වෙනකන් යුරෝපීය සංචාරකයන් ගෙන්න ගන්න. ගුවන් යානාවෙන් පැය 72කට කලින් අරගෙන පිට වෙන සංචාරකයන්ගෙන් ලංකාවට ඇතුළු වුණාම නැවත PCR එකක් කරන්න අවශ්‍ය නැහැ. මොකද අපිට රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ තැනකින් නිකුත් කරන PCR රිපෝට් එක පිළිගන්න පුළුවන් වෙන්න ඕන. මොකද අපේ රටේ ගොඩක් තැන්වල ඉන්නේ රුසියාව ඉගෙනගත්ත දොස්තරවරු. ඒතකොට ඒ උපාධි සාතිකය පිළිගන්න පුළුවන් නම් ඇයි රුසියාවෙන් දෙන PCR රිපෝට් එක අපි පිළිගන්න බැරි? මේක තව කෙනෙකුට මුදල් හොයන්න පමණයි. ඒක නිසා අපි PCR විකුණන එක, ඇන්ටිජන් විකුණන එක නතර කරමු.